අද දවස අයිති බලවතාට තමයි අපි අද දවස වෙන් කළේ. විශේෂ දිනයක් යෙදී තිබෙන නිසාම විශේෂ වැඩසටහනක් ඒ වෙනුවෙන් වෙන් කළා. වැඩ කරන ජනබලය. මේ ජනබලය ගොඩනැගෙන්නේ මිනිසා උත්පාද වෙච්ච දවසේ ඉඳලාම කියන කාරණාවට සාධක ඔප්පු වෙමින් පවතිනවා අපේ සාකච්ඡා සභාව තුළ. එඩ්වින් ආරියදාස ශූරීන් සමගින් ආචාර්ය ජේ.ආර්.පී. සූර්යපර්ම ශූරීන් අද අපේ මේ සාකච්ඡා සභාවට පැමිණ එතුමන්ලා ඉතාමත්ම මැනවින් මේ වටා පිටාව පහදා දෙමින් එනවා අද අපි සාකච්ඡා කරන කම්කරු දිනය ගොඩනැගීම පිළිබඳව. 1886 න්ද මේ කම්කරු දිනය ගොඩනැගෙන්නේ කියන ප්‍රශ්නයේදී අපි හුඟක් පස්සට ගිහිල්ලා තවමත් මේ පිළිබඳව විග්‍රහ කරමින් එන්නේ. ප්‍රධාන පාලක මැතිරියට යන්නට මත්තෙන් සූර්යපෙරුම මැතිදුන් සඳහන් කළා අපේ රටේ ශ්‍රමය භාවිතා වුණේ කොහොමද ඈත අතීතයේ විශේෂයෙන්ම අනුරාධපුර පොළොන්නරු යුගවලදී කියලා. මම කැමතියි ඔබතුමන් වෙතටත් යොමු වන්නට. ඔබ අපේ රටේ භාවිතා වුණු ශ්‍රමය හඳුනාගන්නේ කෙසේද අතීතයේදී සහ අපේ රටේ අපේ සංස්කෘතිය තුළ පැවතුණු ශ්‍රමයත් ඔය අප හඳුනා ගන්නා ඇමරිකාවේ චිකාගෝ නුවරින් එළියට පැමිණි විප්ලවයේ ශ්‍රමයක් අතර වෙනස ඔබතුමන් දකින්නේ කොහොමද? ඉතාම ලස්සනට මට කීප හැකියි. මොකද හේතුව අපේ ශ්‍රී ලංකාවේ ශ්‍රමදායකයෝ ඒ ශ්‍රමය දුන්නේ යම්කිසි ලෞකික වස්තුවක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපිට පේනවා මිහින්තලා ශිලාලේඛනේ. මිහින්තලා ශිලාලේඛනේ ඉතාම පැහැදිලිව කියා තියෙනවා මේ කණ්ඩායම මේ දේ කළ යුතුයි. මේ ගමේ මේ දේවල් පන්සලට දිය යුතුයි. පිරිවෙනට මේ දේවල් දිය යුතුයි කියලා. ඒගොල්ලෝ එසේ ලියා කියව ගත්තේ තමන් කැමැත්තෙන් කරන දේ හරියට ක්‍රමානුකූලව කරන්න. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ ආධ්‍යාත්මික තෘප්තිය, ශ්‍රද්ධාව. ඒ නිසා ඒ මිනිසුන්ට මුළු ජීවිතේම ඒ ගැන කැප කරන්න උනත් ශක්තියක් ලැබුණා තමන්ගේ ශ්‍රමයෙන්, තමන් ආධ්‍යාත්මික වශයෙන් දියුණුව ලබමින් අනිත් අයටත් ඒ ආධ්‍යාත්මික හා ලෞකික දියුණුව ලබා ගන්න උපකාර කරනවා. ඒ ආධ්‍යාත්මික සතුට පමණක් ප්‍රමාණවත් නැහැනේ ජීවත් වෙන්නේ. නෑ නෑ. නමුත් ඒ මිනිසුන්ට ඉඩකඩම් රජවරු දීලා තිබුණානේ ඒ කටයුතු කරන උදවියට. ඒ මිනිසුන් ඒ නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒවත් තිබුණා. දැන් බලන්න මේ මහා බැව්වැනි මානව ඉතිහාසයේ ඉතාම ප්‍රබල නිර්මාණ වන අපේ මේ වාපි සංස්කෘතිය, වැව් සංස්කෘතිය හැදුවේ කවුද? මිනිස්සුනේ. ඒ මිනිස්සු හැදුවේ මොකද? මේ අපි අපිට කරගන්න දේ හැටියට. ඒකට රජවරුන්ගේ නීති රීති, රජවරුන්ගේ අනපනත් මාර්ගෝපදේශකත්වය ලැබුණා. නමුත් ඒ සංවිධානාත්මක උපදේශ ලැබුණා මිනිස්සු තෘප්තියෙන් ඒක කළා. අනික මම හොඳ නිදර්ශනයක් කියන්න. දැන් ඒ කළ මිනිසුන්ට, එවැනි දේ කළ මිනිසුන්ට කම්කරුවයි කියලා නෙමෙයි සැලකුයි. ඒගොල්ලෝ රටේ ඉතාම ප්‍රබල මිනිසුන් හැටියට. සූරි මම කියන්න කැමති මීට හරියටම අවුරුදු 370කට පෙර දෙවනි රාජසිංහ රජු කාලේ මේ හිටියනේ අර සුප්‍රසිද්ධ රොබර්ට් නොක්ස්. රොබර්ට් නොක්ස්ගේ පොතේ කියලා තියෙන මොකද්ද? කුමුරෙන් මඩ සෝදාගත් ගොවියා පවා රජකමට සුදුසුයි. සාමාන්‍ය මඩේ කටයුතු කරන කම්කරුවා. ඒ කම්කරුවර කොහොමද සමාජයේ තැන දීලා තියුන්නේ? ඒ මොකද සමාජයේ ඒගොල්ලන්ට ගරු කළා. ඒගොල්ලෝ සමාජයට අවශ්‍ය යම් ක්‍රියාදාමයක් ආත්මය තෘප්තියෙන් යුක්ත කැපවීමෙන් කරනවා කියලා. අපි මේ මහා සංස්කෘතිය හැදිවන්නේ කැපවීමෙන්. ඒ කැපවීමට ඔබ ඇහු විසාම වටනාදී ජීවිකාවට අවශ්‍ය වෙන ඒ ජීවිකාවට අවශ්‍ය දේත් ඒ කැපවීම හා සමග සම්පාදනය වුණා. එහෙම සංස්කෘතියක් අපේ රටේ තිබුණා. අපේ රටේ මිනිස්සු ඒ කැපවීමෙන් යුක්තව හරිගස්සපු සංස්කෘතියේ ස්වභාවය කොච්චරද කියතොත් තාමත් අපේ දේශයේ මේ ශ්‍රමදායකයන්ගේ ශ්‍රේෂ්ඨත්වය සැලකනකොට අපේ දේශයේ තාම ශ්‍රේෂ්ඨ. ඉතින් ඊගාට අපි යමු චිකාගෝ. අවසර චිකාගෝ නුවරට එන්නට කලිනුත් තව යමක් අහන්නට ඕනේ කියලා හිතන ආචාර්යතුමනි, දැන් අපේ රටේ වහල්ු හිටියේ නෑනේ. හරි. ඔබතුමිය දැන් හොඳ තැනට ආවා. අපේ මිනිහා ශ්‍රමයක් හඳුනාගත්තට පස්සේ ඇතිවෙච්ච පළමු සමාජයට ඉතිහාසඥයෝ කියන්නේ මහා සම්මුත සමාජය. ඒ සමාජය මගේ කියලා කිසිම දෙයක් තිබුණේ නැහැ. සියල්ලම අපේ කියන සංකල්පය යටතේ තිබුණේ. කිසියම් කාලයක ගිහින් ඔය ශිෂ්ටාචාරයේ මහා සම්මුත අපේ ගතිය බිඳ වැටිලා මේක මගේය, ඕක ඔබේය කියන දේශීමාව ආවා. එතෙන් සිට තමයි මේ
මහා වෙනුවෙන් අනෙක් අය වැඩ කරන්න ඕන අලස පන්තියකුයි වැඩ කරන පන්තියකුල දෙකක් ආවා අලස පන්තිය බලපරාක්‍රමයෙන් මෙහෙවන ඔන්න ඔතන ඉඳලා තමයි මේ අරගලිය ආවේ මානව ශිෂ්ටාචාරය ආපහු හැරිලා බලනකොට ග්‍රීසිය රෝමය චීනය ඉන්දියාව ලංකාව ආදී රටවල් සෑම එකම වේතනය කියන වචනේ තව භාවිතයට ඇවිල්ලා නැහැ පඩිය කියන වචනේ ඇවිල්ලා නැහැ නමුත් සේවයක කියන වචනෙන් තමයි ඒ අය කළ යුත්තේ ඒ කිරීම නිසා ඔහම කලක් යනකොට ඔබට කියන්න ඕනේ ග්‍රීසිය එහෙම් පිටින්ම හැදුවේ පිටරටවල හිටපු මිනිස්සු වහල්ලු අරගෙන ඇවිල්ලා රෝම කියන්නේ වහල්ලු ස්පාටකස්ගේ කැරැල්ල කියන්නේ වහල් කැරැල්ල එතකොට ඇමරිකා එක්සත් මිස්රි මොසස්ගේ මොසස් ඔක්කොම අල්ලගෙන පලස්තීනෙ හිටපු ඇවිල්ලා මිස්රි වැඩ ගත්තා එයා කැරැල්ල කළ තමන්ගේ සෙනඟර වහල් සෙනඟ එක නිදාසලා එළියට පොරොන්දු දේශය කරා ගියා ඇමරිකා එක්සත් ජනපදය ඔය සෞභාග්‍ය ඇති දෙයකට ගේන්න කෝටි 5ක නීග්‍රෝ ජනය අප්‍රිකාවෙන් නැවුලින් අරන් ගියා ඒකෙන් 20%ක් නැවේ යනකොට මැරිලා මූදට විස කැල්ලා තියෙනවා මාළුන්ට කන්න එහෙමයි ඉස්සෙල්ලා ඉඟුරු වැව්වා ඊට පස්සේ උග්ගස් වැව්වා ඊට පස්සේ කපු වැව්වා ඊට පස්සේ තිරිඟු වැව්වා දුම්කොළ වැව්වා ඊට පස්සේ ඕක තමයි එතෙන්දී උතෙන්දී ප්‍රශ්නයක් ආවා මැතිනිය කෙනෙකුගේ මහන්සියට ගෙවිය යුතු තෑග්ග මොකද්ද ඒක වෙන වචන වලින් කිව්වොත් කෙනෙකුගේ ශ්‍රමයට ගෙවිය යුතු වේතනය කවරේද කියලා ඕක පටන් ගත්තේ ඇඩම් ස්මිත් කියලා මහත්තයෙක්ගේ පොතක් ලියලා එයා ජාතීන්ගේ ධනය කියලා පොතක් 1776 දී ලිව්වා ඒ පොත තමයි ප්‍රංශ විප්ලවයට ටිකක් ඉස්සෙල්ලා ඕක ආවේ ඇමරිකානු විප්ලවයටත් පොඩ්ඩක් ඉස්සෙල්ලා ආවේ ඕකෙන් මනස විකසිත වෙලා ගියා යුරෝපේ මේ වේතනය පදනම කුමක්දයි හොයන්න ඊට පස්සේ ඩේවිඩ් රිකාඩෝ ගැන ලිව්වා පොතක් ඕන් ඒක අරගෙන තමයි කාල් මාක්ස් ඕක තව පිරිසිදු කළා එයා වෙන ගමනක් ගියා ඔය කාල් මාක්ස්ගෙන් තමයි ඔය ශ්‍රමය කියන එක සාත්‍රීය ලෙස වාමාංශික ලෙස ආවේ රිකාඩෝගේ තියරි එක පාරවල් දෙකකට බෙදිලා ගියා එකක් කාල් මාක්ස් මාක්ස්වාදය කරා ගියා අනික අය ලිබරල් වාදය කරා අනිත් පැත්තට ගියා අනිත් හන්දිය දිගේ ඔහොමයි ඇවිල්ලා තියෙන්නේ දැන් මහාම ප්‍රශ්න ආර්ථික විද්‍යාවේ ශ්‍රමයට දිය යුතු තෑග්ග වේතනය කවරේද මනින ක්‍රමය කවරේද අන්න ඒ මනින ක්‍රමය තුළ වැඩ කරන පැය ගානත් ඇතුළත් වෙන්න ඇතිනේ ඔව් අන්න එතෙන්ට තමයි එන්න ඕනේ මම කතා කරමු දෙගෙන දැන් ඔබ අහපු ප්‍රශ්නයක් තියෙනවනේ ලංකාවේ වහල් මෙහෙයක් තිබුණේ නැද්ද මම ඒකටත් පිළිතුරක් දෙන්න ඕනේ ලංකාවේ තිබුණ ක්‍රමයක් තිබුණේ මොකද්ද ගම්මානවල ඇතැම් මිනිස්සු ගම්මේ සමහරු පූජා කරනවා පන්සලට පූජා කරාම කලක් කරාම අනිත් මිනිස්සු ඒකට ගණනක් පූජා කරනකොට පුද්ගලෙක්ද පුද්ගලෙක් ආ එයා බේර ගන්නවා පස්සේ කාලෙක එයාට යම් එයා වෙනුවෙන් යම් යම් දී පන්සල දීලා අර පැරණි ශිලා ලිපිවල තියෙන වහරල චිදවි කියලා මොකද එයා පන්සලේ කරපු සේවයෙන් මුදවා ගත්තා මුදවාගෙන ඒ පන්සලට මෙන අනික් දේවල් කළා ඒව පූජා හැටියටයි කළේ ඒ ඒක එක්තරා ප්‍රමාණයක සේවය දීමක් බහල්කමක් කියලා කියයක් නමුත් ආගමික හේතු නිසා ඒක කළේ නමුත් සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය තුන එක ලක්ෂණයක් තමයි අර මහා සංස්කෘතිවල රෝම ග්‍රීක මිශ්‍රාදී සංස්කෘතිවල තියෙන විදිහේ ඒ මහා පරිමාණයේ වහල්කම් තිබුණේ අපේ රටේ ගම්මාන වල ඇතැම් මිනිස්සු ගම්මේ ප්‍රධානීන්ට නැත්නම් රජවරුන්ට මෙහෙ කළාට ඒක අර රටවල තිබිච්ච විදිහේ මහා වහල්කම් නෙවෙයි ඒව යුතුකම් හැටියට කළේ ඒ විදිහට කළේ කියලා නමුත් ඒගොල්ලන්ට සම්මාන ගරු මේ ආරිදාස මහත්තයා කියනා වගේ බටහිර වහලට දරුවා අයිති නෑ භාර්යාව අයිති නෑ ඔහුක කඳ අයිති නෑ ඒ විදිහට ඒ විදිහේ මහා පරිමාණයේ අමානුෂික වහල්කම් අපේ සංස්කෘතිය කවදාත් තිබුණේ නෑ නමුත් ගම්මානවල මිනිහෙක් පවා තමන්ගේ යුතුකමක් හැටියට කරන සේවාවල් තිබුණා මෙහෙ කළා ඒ මෙහෙ ආගමික හෝ වේවා බැව්
අමනුවාදී තැනීමේදී කරන සේවය හොවා ඒව යුතුකම් හැරිට කළේ. ඒ යුතුකම් හැරිට කරවන්ට යම්කිසි නායකයෝ ඒව සංවිධානය කළ බව ඇත්තයි. නමුත් අරගුල්ලන් බහල්කමට හැටියට නෙමෙයි ඒගොල්ලන්ට ඇද්දේ කිරීමක් හැටියටයි. ඒව ක්‍රියාත්මක කරේ පෙරසිරිත කියන එක. අන්න ඒකයි. හරි ඒකයි කියනවා. හරියට. ඒ සම්ප්‍රදායට අනුව ඒ කරගෙන ආවා. නැත්තම් කොහොමද ওই වැවුසක් උච්චර කාලයක් ප්‍රායෝගික වශයෙන් තිබුණේ? වරින් වර සකස් කළේ කවුද? ඒව ප්‍රතිසංස්කරණය කරේ කවුද? ඒව ගම්මානේ මිනිස්සු එකට එකතු වෙලා ඒව කළානේ. එකතු වෙලා කළේ ඒ වහලුන් හැටියට නෙමෙයි කළේ. අපිට ඇද්දී අපි කරනවා අපිට මේ ඉහළ තැන්වලින් අපේ මහවාසලින් රජවාසලින් තියෙන අනුදැනීමෙන් සංවිධානයෙන් අපි ඒව කරනවා. එහෙම නොවුනනම් දැන් අප අවසාන භාගයට එද්දී ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ කිරිමූදව තනන්න ගොවීන්ව ගෙනාපුවම ගොවීන් ඒ පිළිබඳව විරෝධයෙන් පසු වුණාය කියන කාරණා අපිට අහන්න ලැබුණට මුල් කාලයේදී කිසිම තැනක මේ ඔය ඔබතුමන් සඳහන් කරන මෙහෙ කිරීම මේ අකමැත්තෙන් කළාය ඒ වෙනුවෙන් මේ විරෝධතා පැවැත්වුවාය කියන දෙයක් අපිට අහන්න ලැබෙන්නේ නැහැනේ. ඒ අර වාණිජමේ පැත්තක් ආවයි සරි. එහෙම නැතුව වැරුණානේ මිනිසුන්ට යැපෙන්න. පස්සේ වාණිජ සංස්කෘතියක් අපරදිග රටවල ආශ්‍රය හේතු කරගෙන වාණිජ සංස්කෘතියක් ආවම යමකට යම්කිසි මිලක් අවශ්‍ය වෙනවා මිනිසුන්ට යැපෙන්න යම් යම් දේ ලබා ගන්න. අනේ එතෙන්දි තමයි එක්තරා ප්‍රමාණික වැටුප් ප්‍රශ්නය. මෙහෙයකට යම්සිය නිසි වැටුපක් කරන්න ඕනේ. මේ අර මෙහෙ කරන කාල සීමාවත් තීරණය වෙන්න ඕනේ. දැන් මේ ආරිදාස මහත්තයා කියන තැනට ආවහම පොදුවේ වවා පොදුවේ කනවා මිසක පොදුවේ වවා තනියම කනවා දුකක ඕතනයි දේශීමාව බෙදෙන්න පටන් ගත්තේ. අර වැවෙන් තනි රජුරෝ කෑවේ නෑ සාමූහික අර්ථේ. ඔව් සාමූහික ජන සතු වෙලාමයි ඒක ඉපදුනේ මිනිසුන්ගේ දේපල. ඔව් ඒ මිනිසුන්ට ඔව් කාල් මාක්ස් පවා ඔහුගේ ග්‍රන්ථේ ලියලා තියෙනවා මංගාවේ පොත තියෙනවා. පෙරදිග රටවල වැවක් තනියෙන් බඳින්න බෑ. ඒක සමූහයක් විසින් බඳින්න ඕනෑ නිසා ඒ රටවල පුද්ගලික දේපල පහළ වුණේ නැත. සියලු දෙනාම අනුභව කළ යුත්තේ හවුලේය. ඒක බටහිර ෆැක්ටරි කර්මාන්ත ක්‍රමය වාණිජ ක්‍රමය ආවට පස්සේ තනි මිනිහගේ උරුමය ආවා. හොඳයි. තව එක වචනයක් කියන්න. රජවරු කොච්චර මෙහි ගත්තත් ඒ මෙහෙට කළගුණ සැලකුවා. අර බුදුගුණ අලංකාරය කියනවා ලිච්ඡවි රජුරෝ ගැන. කොහොමද කියන්නේ? දත් මැදලා දමන දැහැටි දඬුමෙන් දින දින මෙහෙගෙන දනන්ගෙන නැවත නොදැමති නොදන්නන් මෙන. කියන්නේ අර දැහැටි දැන්ද ඒ වෙලාවේ පාවිච්චි කළා ඒක විසිකරයිත් නෑ. එහෙම නෙවෙයි. මිනිසුන්නේ මෙහෙයක් ගත්තොත් ඒ අතරින්නේ නෑ මිනිස්. ඒ තරමයි අර පෙර සිරිත සම්ප්‍රදාය. ඒ මිනිසුන්ට ගම්බිම් දීලා පදිංචි වෙන ජීවිතාවට ඒ තැන් දුනා. අර වහල්කම කියන අර අපරදි ගැටවල මුල් බස ගෙන තිබුණ අර අමානුෂික වහල්කමක් ශ්‍රී ලංකාවේ මුල් බස ගත්තේ නෑ. එකක් අපේ මෛත්‍රී පූර්ව කරුණාපූර්වක බුදු සමයේ බලපෑම තිබුණ නිසා. පොදුවේ වවා පොදුවේ කනවා මිසක පොදුවේ වවා තනියම කනවා දුකක. තනියෙන් කන්න ගිහිල්ලා ඊට පස්සේ ජනතාවගේ බලය එක් රැස් වෙලා ජන බලය ඇති ජන බලයේ තියෙන වැදගත්කම කොපමණද කියලා 1886 පෙන්වා දුන් වග වැඩසටහන ආරම්භයේ පටන් අපි කියාගෙන එනවා. තවමත් බැරි වුණා චිකාගෝ නුවරට එන්නට. මේ වතාවේ නම් ප්‍රධාන පාලක මැදිරියට ගිහින් අවුදින් අපි ඔබව ගෙන යනවා චිකාගෝ නුවරට.